අයිබෝන් සුබ උදෑසනක් අද 2024 ජූලි 27 සෙනසුරාදා දවසේ අද ජාතික පුවත්පත්වල සමාජ මාධ්‍ය පිටු කියන පුවත් මෙන්ම රටේ ප්‍රධාන සමාජ මාධ්‍ය පුවත් ඔබට කියන්නට සූදානම්. ඒ උදෑසන මැතිවරණ කොමිසන් සභාව මෙරට නව්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ අනුව සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ සමගම නාම යෝජනා කැඳවීමේ නාම යෝජනා බාර ගැනීමේ දිනය ලෙස අගෝස්තු 15 වෙනිදා නම් කර තිබෙනවා. ඊයේ දිනේ ඉඳන් අප මුදල් තැන්පත් කරන්නට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවස්ථාව උදා වුණා. ඒ අනුව ඊයේ උදෑසන කාලය තුල මැතිවරණ කොමිසම නිවේදනය ගහලා අර පැත්ත බලලා මේ පැත්ත බලද්දී රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන ජාතික ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ඊයේ උදෑසන අප මුදල් තැන්පත් කරා. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට එනවා කියලා කියන්නේ. කොහොම වුණත් දැන් ජනාධිපතිවරණය කැඳවා තිබෙනවා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට. ඒත් එක්කම ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවටයි යන්නේ. පොලිස්පතිවරයා ගැනයි කියන්නේ. පොලිස්පති දේශබන්දුමයි. අධිකරණ නියෝග වලංගු නෑ. අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැනයි කියන්නේ. රටම කලඹන කරුණු රසක් අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවටයි කියන්නේ. පොලිස්පතිවරයාගේ ධූරය අත්විඳීමට අධිකරණයට කිසිදු බලයක් නැති බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා. දැන් විවස්ථාදායකය, විධායකය, අධිකරණය කතා තුනක් කියනවා. අධිකරණය කියලා තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. මේ වන විට අතුරු තහනම් නියෝගයක් පොලිස්පතිවරයාට දීලා තියෙනවා. පෙස්සම් විභාගයේ අවසන් වෙනතුරු ධූරය අත්හිටවලා ඒ සඳහා ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්න කියලත් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. එහෙම කියද්දී විවස්ථාදායක වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඊයේ ප්‍රකාශයක් කළා. පොලිස්පති දේශබන්ධුමයි, අධිකරණ නියෝග වනංගු නෑ. අගමැති එහෙම කිව්වා. වැඩ බලන පොලිස්පතිවරයෙකුට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට පවතින නීතිය තුළ ප්‍රතිපාදන නොමැත. ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස වෙන් නායකු පත් කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකි. ජනාධිපතිවරයාත් කියලා තිබ්බා ජනාධිපතිවරයාගේ පාර්ශවෙන් යම් යම් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබ්බා. ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. දැන් ජනාධිපතිවරණයේ කැඳවලා තියෙන්නේ එහෙම මොහොතක කොහොමද වැඩ බලන පොලිස්පතිවරු පත් කරන්නේ. දැන් බරපතල අවුලක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැන් බරපතල ප්‍රශ්නයක්. එහෙම යමෙකුට කියන්නට පුළුවන් අධිකරණය නීති විවරණ බලය තියෙන අධිකරණය නීති සම්පාදකයා වන විවස්ථාදායකයට කියලා තියෙනවා පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. නඩු විභාගයේ ඉවර වෙනතුරු අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා පොලිස්පතිවරයාව ඉවත් කරන්න වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්න කියලා. අගමැති කියනවා පොලිස්පතිවරයාව ඉවත් කරන්න බෑ. දේශබන්ධුමයි පොලිස්පති දැන් තමයි අර්බුදය පැන නැගෙන්නේ. ඒත් එක්කම පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තවත් කතාවකටයි අපි යන්නේ. පොලිස්පති ගැන ජනතාවටත් මටවත් කරන්න දෙයක් නැහැ. ආයෙත් උසාවියටම යන්න කථානායක තීන්දුව දෙයි. විවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නම අනුමත කිරීමේදී කිසිදු වැරදි ක්‍රියාවලියක් සිදු වී නැති බවට කථානායකවරයා කියනවා. කථානායක එහෙම කියනවා. අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන අර විදිහට කියනවා. හැබැයි නීති විවරණ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. කොහොම වුණත් කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් දැන් අපි බලමු. මම කියනවා කිසිම වැරදි තීරණයක් අපි ගත්තේ නැහැ. නියමිත විවස්ථානුකූලව නිමරදිව බොහොම කල්පනා කළා, බොහොම සාක්ෂාත්තු හිතලා බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. අපි ඒක ඔබතුමාලාට වැරදි වෙන්න පුළුවන්, වෙන කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. හෘදයේ සාක්ෂියට එකඟව නිමරදිව මේ හැම කාරණයක් වෙන හොයලා බලලා තමයි මේ තීන්දුව ගත්තේ. ජනතාවගේ පැත්තෙන්
ජනතාවට තමයි අවුල් ඔක්කොම නේද දැන් ජනාධිපතිවරණයේ කැඳවලා තියෙන්නේ එහෙම මොහොතක වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ පැත්තෙන් විධායක එක කතාවක් කියනවා විවස්ථාදායක එක කතාවක් කියනවා අධිකරණයේ තව කතාවක් කියනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුන තමයි විවස්ථාදායකය විධායකය අධිකරණය දැන් ප්‍රශ්නයක් තියෙනවා අර ඇමරිකාවේ වගේ රටවල් වල නම් තියෙනවා check and balance theory සංවර්ණ තුලන සිද්ධාන්තය බලයක් මගින් බලය දමනය කිරීම හැබැයි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ওই කතාව තියෙනවා එහෙම වුණාට ඇතමුන් හිතනවද දන්නේ සියල්ලට වඩා විවස්ථාදායකයේ උඩින් තියෙන්නේ නීති සම්පාදකයා උඩින් තියෙන්නේ එහෙම ඇතමුන් හිතනවා වෙන්නට පුළුවන් එහෙම ඇතමුන් ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී ඒ විදියට හිතලා කතා කරනවත් අපි දැක්කා හැබැයි රටේ මිනිස්සුන්ට නම් ඔය මුකුත් අදාළ නැහැ රටේ මිනිස්සුන්ගෙන් බහුතරය කියන්නේ ජනාධිපති වර්ණේ තියන්නකෝ අපි ඊට පස්සේ කරන්න ඕන දේ බලා ගන්නම් නේද රටේ මිනිස්සු එහෙමයි කියන්නේ කොමිසම දැන් සැප්තැම්බර් 21 ජනාධිපති වර්ණේ කැඳවලා තියෙනවා ජනතාවට බාරයි සියල්ල එහෙම තමයි අපිට කියන්න වෙන්නේ එතකම අද දෙරණ සමාජ මාධ්‍ය පිටුවේ මුල් පිටු වාර්තාවකටයි යන්නේ පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා පිළිබඳව තීරණය ලබන සඳුදා කියලයි කියන්නේ ජනාධිපති වර්ණයේදී පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දුව ලබන 29 වන සඳුදා ගන්නා බවට පොදු ජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග කියනවා කියලයි කියන්නේ පොහොට්ටුවට දැන් තියෙන්නේ විකල්ප දෙකයි එක්ක රනිල් දාන්න ඕනේ එක්ක ධම්මික දාන්න ඕනේ හැබැයි අපි නොදන්න විකල්ප තියෙනවද දන්නේ පොහොට්ටුවේ බහුතරය පොහොට්ටුවේ ඇමතිවරු රාජ්‍ය අමාත්‍යවරු කැබිනට් අමාත්‍යවරු පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය තන තන මන්දිර සාකච්ඡා කරමින් රනිල් ජනපති කරන්නට උත්සාහ කරනවා පසුගිය දවසක පෙරේදා දවසේ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මූණටම එකතු වෙලා පොහොට්ටුවේ මන්ත්‍රීවරු 20ක් 30ක් කියලා තිබ්බලු රනිල්ට සහය දෙන්න නැත්තම් පක්ෂය කැඩෙනවා කියලා එහෙම තැනක බැසිල් රනිල් ඊයේ පෙරේදා හැමදාම මේ දවස්වල රැට කළු කෝපි බිබී කතා කරා කළු කෝපි බීමේ ප්‍රතිඵල අපිට සඳුදා දැනගන්නට පුළුවන් පොහොට්ටුවෙන් ව්‍යාපාරිකයෙක් දානවද එහෙම නැත්නම් වෙන පුජ්‍යලයක් සැඟවුණු අමුත්තෙක් වගේ ගෙනල්ලා ජනාධිපති වර්ණයට දානවද නැත්නම් රනිල්ට සහාය දෙනවද පොදු ජන පෙරමුණේ තීන්දුව රාජපක්ෂවරුන්ගේ තීන්දුව දැක ගන්නට පුළුවන් සඳුදා වෙද්දී හැබැයි පොහොට්ටුවත් රාජපක්ෂවරුනුත් රනිල් නම් දැන් පිච්චියටම හේතු කරලා තියෙන්නේ එක මන්ත්‍රී ධූරයක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් විතරක් තියාගෙන පාර්ලිමේන්තුවේ පැත්තකට වෙලා හිටපු රනිල් අගමැති කරලා ජනාධිපති කරලා ගත්තා උඩට රනිල් දුන්න පොහොට්ටුවට ෂොට් එක අපි නෙවෙයි කියන්නේ නාමල්මයි රනිල් පොහොට්ටුව දෙකට කැඩුවා කියලා නාමල්ම කියනවා ඒ අනුව පොහොට්ටුවේ ජාතික සංවිධායකත් එහෙම කියනවා රාජපක්ෂලා රනිල්ට්ව ජනාධිපති කරා අගමැති කරා නේද ජනාධිපතිකම රනිල්ට සිහිනයක් වෙලා තිබ්බ වකවානුවක රනිල්ව ජනාධිපති කරා ඒකට රනිල් අද රාජපක්ෂලාට හොඳට සලකනවා අනේ පව් රාජපක්ෂලා අපිට එහෙම තමයි කියන්න වෙන්නේ ඒත් එකම තවත් මැතිවරණයේ සම්බන්ධයෙන් පෝතකට යන්නේ මැතිවරණයකට බාධා කරන උත්සව වැඩසටහන් 30ක් කොමිසම අත්හිටවයි නිදහස් මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් 30කට ආසන්න සංඛ්‍යාවක් නතර කළ බවට මැතිවරණ කොමිසම සභාවේ සභාපති RMAL රත්නායක කිව්වා කියලයි කියන්නේ ඔන්න දැන් පුතාට පුතානෝට පියාණන්ගේ පුතානෝට බස් බෙදන්නට බෑ එක එක දේවල් බෙදන්නට බෑ අර පාසල් ළමුන් ඉස්සරහා ගිහිල්ලා දේශපාලනේ කතා කරලා පාසල් ළමුන්ගේ ඔලු කුරුවල් කරන්නට බෑ විවිධ දේවල් ඔන්න දැන් පුතානෝට බෙදන්න බෑ දැන් පුතානෝට වෙන්නේ අර පාසල් ඉස්සරහට ගිහිල්ලා බස් රථයක් හරි ස්මාර්ට් පන්ති කාමරයක උපකරණ ටිකක් හරි දීලා දේශපාලන කතාවක් කියලා ඒක රූප පෙට්ටියේ දාගෙන ජනප්‍රිය වෙච්ච තමන්ගේ මතය කියපු පුතානෝට දැන් මහජන රැලි තියන්නට වෙනවා මහජනතාව අතරට යන්න නැතුව දේශපාලනේ කරන්න බැරි වෙනවා නේද පසුගිය අවුරුද්දක් විතර කාලය තුල මහජන රැලි තිබ්බේ නැහැ හොරාට හොරහට පාසල් වලට ගිහිල්ලා මොනවා හරි පොඩි දෙයක්
යද්දීලා අර අහිංසක දරුවෝ ඉස්සරහා නේද දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නැති දරුවෝ ඉස්සලා දේශපාලනය සම්බන්ධයෙන් වෛරී කතා කියලා ලොකු ලොකු කතා කියලා ඒ දරුවන්ට අදාළම නැති කතා කියලා ඒ දරුවන්ගේ ඔලු කුරුවල් කරා දැන් පුතාණනි වාට බෙදන්න බෑ වාට දැන් වෙනවා රටේ මිනිස්සු ළඟට ගිහිල්ලා ඔයාගේ දේශපාලන ආර්ථික සමාජ දැක්ම රටේ මිනිස්සුන්ට කියලා ඡන්දෙ ඉල්ලා ගන්න දැන් ඔන්න බෙදිලි ඉවරයි ඒ වගේම සමහරු සංගීත සම්දර්ශන නේද විවිධ ව්‍යාපෘති කරා රට පුරා දැන් ඒකක්වත් කරන්නට බෑ දැන් මැති වර්ණයේ කැඳවලා තියෙන්නේ මැති වර්ණ කොමිසම තදින්ම ඉන්නවා දරුණුවටම ඉන්නවා එහෙම තමයි අපිට කියන්න වෙන්නේ පුතාණනි දැන්වත් මහ පොළවට බසිනු මැන ඔය පාසල් ළමුන් ඉස්සරහා කියපු කතා දැන් ඔයාට කරන්න බෑ එහෙම තමයි ජනතාවගේ පැත්තෙන් අපිට කියන්න වෙන්නේ එතකම උණුසුම් රටල්ගේ සමාජ මාධ්‍ය පිටුවේ තවත් පුවතකට යන්නේ නිහල් තල්දුව වෙනුවට රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව පුජ්‍යලික අවශ්‍යතාවයක් මත විදේශගත වී තිබෙන බවටයි කියන්නේ ඒ අනුව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත් කර තිබෙනවා රුවන් ගුණසේකර යනු කාලයක් තිස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස විශාල කාර්යභාරයක් කරපු පුජ්‍යලයෙක් නිහල් තල්දුව විදේශගත වෙලා දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර එහෙම තමයි අපිට කියන්න වෙන්නේ ඒත් එක්කම lankadeepa.lk සමාජ මාධ්‍ය පිටුවේ තවත් පුවතකටයි යන්නේ සරත් කීර්තිරත්න ඇපතියයි එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත්න මහතා ඊයේ උදෑසන කාලයේදීම අප මුදල් තැන්පත් කර බවටයි කියන්නේ ඒ මහතා මෙවර ජනාධිපති වර්ණයට තරඟ කිරීම සඳහා අප තැන්පත් කළ පළමු අපේක්ෂකයා වන අතර ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි තරඟ කරන බවට කියන්නේ ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ උදෑසන කාලයේ අප මුදල් තැන්පත් කරා රනිල් නෙවෙයි පළවෙනියා සරත් කීර්තිරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඔහුද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අප මුදල් තැන්පත් කර තිබෙනවා රනිල්ද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අප මුදල් තැන්පත් කළ බවටයි කියන්නේ එතකම තවත් පුවතකට යනවා ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ අනුර ජනපති වීම 100%ක් ස්ථිරයි දෙවන මනාපය ගණින්න වෙන්නේ නැහැ මෙම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉදිරි ජනාධිපති වර්ණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වීම 100%ක් ස්ථිර බවට විජිත හේරත් කියන බවටයි කියන්නේ විවිධ ආයතන විසින් සිදු කර ඇති සියලු සමීක්ෂණ වලින් ඒ බව තහවුරු වී තිබෙනවා අනුර දිසානායක මහතා පැහැදිලිවම ජනාධිපති වර්ණයෙන් 50% ඉක්මවා ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බවටයි විජිත හේරත් කියලා තියෙන්නේ විජිතට 100%ක් නෙවෙයි 100%ක් ෂුවර්ලු සහතිකලු අනුරමී ළඟ ජනපති ජනාධිපති වර්ණය පිළිබඳව සිදු කළ සමීක්ෂණ වාර්තා රසක් මේ බව කියලා තියෙනවලු මොන සමීක්ෂණ මොන කතා නැතත් මහ පොළව බැලුවාම මහ පොළවේ ජනතාව දිහා බැලුවාම පාර තොටට බැහැලා පාර යන මිනිස්සුන්ගෙන් ඇහුවොත් කියයි කවුද මීළඟ ජනාධිපති මීළඟ ජනාධිපති විදිහට ඔහුව පත් කරගන්නේ ඇයි ජනතාව ඔක්කොම දැනගෙන ඉන්නේ ජනතාව දැන් බලාගෙන ඉන්නේ සැප්තැම්බර් 21 වෙනකන් ජනතාව දෙයි එදාට තීන්දුව විජිත ඇතැම් විට ඔයා හරි වෙන්න පුළුවන් ඔයා කියන්නේ 100%යි අනුර ජනාධිපති වෙනවා කියලා ෂුවර් කියලා හැබැයි රටේ පොළවේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් 100%, 100,000 වෙන්නත් පුළුවන්. එතරම්ම ප්‍රබල ජනමතයක් අනුරට පොළවේ තියනවා වෙන්නට පුළුවන්. මේ කතාව අපි නෙවෙයි විජිත කියන්නේ. විජිත කියනවා වගේම ජනමත සමීක්ෂණ රසක් මේ බව තහවුරු කර තිබෙනවා. මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන්නට අනුර වැඩි ඉඩකඩක් තිබෙන බවටයි මහ පොළව දැන් මේ රටේ කියන්නේ. ඒත් එක්කම තවත් පුවතකටයි යන්නේ මහින්දගේ දකුණු අත ඔහු ඇරයයි කුමාරසිරි හෙට්ටිගේ
සජිත් එක්වේයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ සමග එක්ව තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතා සමග එක් වූ ඡායාරූපයත් එක්කයි ලංකා සී නිවුස් මේ කතාව කියන්නේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු පත් කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සමග ජන බලවේගයේ සංවිධායකවරයෙකු ලෙසයි හෙට්ටිගේ මහතා දශක කීපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපතමයෙකු ලෙස දේශපාලන කටයුතු වල නිරත වුණා හරියට දැන් සමග ජන බලවේගය බේරේ වැව වගේද බෙංගාල බොක්ක වගේද එහෙම තමයි අපිට හිතන්න වෙන්නේ ඔක්කොම කුණු ටික දැන් සජිත් ළඟට සජිත් ළම මේට මාස ගානකට ඉස්සරලා කිව්වා උන් ඔක්කොම හොරු පොහොට්ටුවේ ඉන්නේ හොරු රාජපක්ෂලා වටා ඉන්නේ හොරු රනිලුත් හොරු ආරක්ෂා කරනවා කියලා රාජපක්ෂගේ මහින්දගේ ළඟම සිටිය කුමාරසිරි හෙට්ටිගේ දැන් සජිත් ඇරගෙන හරියට සමගි ජන බලවේගය දැන්නම් බේරේ වැය වගේ හැම කුණු ගොඩක්ම ගහන්නේ සමගි ජන බලවේගයටයි හැබැයි තව සතියක් දෙකක් යද්දී ඔය ගහන කුණු නිසා හරියට සමගි ජන බලවේගයේ බේරේ වැය වගේ වෙලා ගන්ධස්තරේ ගහන්න පටන් ගනි එහෙම වුණාම ජනතාව සැප්තැම්බර් 21 වෙනිදාට හොඳ තීන්දුවක් සජිත් අර 2019ට වඩා ලොකුම ලොකු එකක් වාට දෙයි එහෙම තමයි අපිට කියන්න වෙන්නේ එදකම ලංකා සී නිවුස් සමාජ මාධ්‍ය පිටුවේ තවත් වාර්තාවකටයි යන්නේ ඊයේ මැදම රාත්‍රියේ සිට පාන් මිල අඩු වූ පුවතයි ඊයේ මැදම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් මිල අඩු කරන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරා එහි සභාපති එන් කේ ජයවර්ධනයි මේ කතාව කිව්වේ ඒ අනුව ඊයේ මැදම රාත්‍රියේ ඉඳන් පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වුණා ජනතාවට ඉතාම සමීපතම ආහාරයක් තමයි පාන් කියන්නේ 94 3.50 පාන් මතක් වෙනවා චන්ද්‍රිකා මැතිනිය මතකනේ 3.50ට පාන් දුන්නා එහෙම දීලා දුන්න දීමන පස්සේ අවුරුද්දක් දෙකක් යද්දී ඇතැම් විට ඔබට මතක ඇති දැන් රුපියල් 10කින් පාන් අඩු වෙලා ජනාධිපති වර්ණයේ ඊයේ කැඳෙව්වා ඊය මැදම රාත්‍රියේ රුපියල් 10කින් පාන් අඩු කරලා මේක කරලා තියෙන්නේ බේකිරි හිමියන් කමක් නැහැ ජනතාවට දැන් පාන් හරි අඩුවට කාලා මේ මාසේ කහමාරක වගේ කාලය නේද සැප්තැම්බර් 21 වෙනකන් ඉන්න පුළුවන්නේ ඒක හින්දා ඒකත් හොඳයි ජනතාවගේ පැත්තෙන් එහෙම තමයි අපිට කියන්න වෙන්නේ ඒ සමගින් අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්